සබ්බීතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනාසතු ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසවතුන්ටමයි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේට ඉදිරිපත් කිරීම සහ එය ඉදිරියට ගෙන යාම සඳහා ආශිර්වාද ලබා ගැනීම. දහම් සොහුරු අධ්‍යාපන මධ්‍යස්ථාන කිරීම මේක මේ අද ඊයේ තිබුණු සංකල්පය නෙවෙයි. විශේෂයෙන්ම අපේ රටේ තිබෙන පාසල් 1096. ඒ 1096 අපි සුහුරු පාසල් බව කරනවා. එයත් සමගම පූජනීය සිද්ධාස්ථානයේ දහම් පාසල හරහත් දහම් අධ්‍යාපනයට අමතරව සුහුරු අධ්‍යාපනය ලබා දීමේ කටයුත්තකුත් අපි ඉරිදා දවස්වල ක්‍රියාත්මක කරන්නටයි අදහස්. වගේම වගේ මතක හැටියට පිරිවෙන් තියෙන 824ක් පමණ. පිරිවෙන් පද්ධතියක් සුහුරු පිරිවෙන් පද්ධතියක් බවට පත් වෙනවා. දැන් අපි බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට ඕන. ස්මාර්ට් රටක් වෙන්නට ඕන. ස්මාර්ට් රටක් හැටියට යන ගමනේදී සියලු ආගමික සිද්ධාස්ථාන, සුහුරු ආගමික සිද්ධාස්ථාන, දහම් සුවඳ ව්‍යාප්ත කරනවා සේම තාරුණ්‍යයට දරු පරපුරට හොඳ සිෂ්ටක් යහපනක් ලබා දෙන ඉන්ද්‍රස්ථාන බඩපත් වීම තමයි අදහස. ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා අනෙකුත් අපේක්ෂකින් ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි ඒවා කියලා. ඒගොල්ලන් පුළුවන් කියන එකේ ඒවා විතරයි පුළුවන් කියලා. ඒ ගැන ඔබතුමාගේ අදහස්? ඒවා කියනකොට මට පාස්පෝර්ට් පොලිම මතක් වෙනවා. එතකොට දැන් මේ වෙනකොට දැන් වටිනේ වැඩි වෙලා තියෙනවා. මම පරිපත් වුණාම ඔච්චර වගේ කාර්යයක් යයිද මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ? මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කීවර බලන්න. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුළ සත්‍යවාදීව යථාර්ථවාදීව කියන වැඩසටහන් එක අපි කියලා තියෙනවා. සමහරෙක් අහන්න පුළුවන් මේවා කෙරෙයිද කරන වැඩද? ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබතුමා මට කියන්නකෝ 76 වසරක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ කවුද විපක්ෂයේ ඉඳගෙන වැඩක් කළාද? මාධ්‍යවේදී තුමාලා උත්තර දෙන්නද? හරි කරලා තිනවා. අවුරුත් කළා. දැන් බලයක් නැතිව වැඩක් කරපු අපිට අත අවශ්‍යෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාවට නැංවීම අමාරු කාර්යයක් නෙවෙයි. අභියෝග තියෙනවා, ගැටලු තියෙනවා. ඒ හැම දෙයක්ම අභිභවා ගිහිල්ලා අපේ රටේ ඉලක්ක ජනතාවගේ ඉලක්ක සම්පූර්ණ. දැන් සෑම අංශයක්ම මේ වෙනකොට දුර්වල වෙලා තියෙනවා. ඒකට ඔබතුමාලා බලයටපත් වුණාම මොන වගේ පදේනියෙම මේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන මොනවා නිසියද? නෑ, අත්ත වශයෙන්ම ප්‍රමුඛතාවය ලබා දිය යුතු අංශ රාශියක් තියෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, ජීවනෝපාය, ආර්ථිකය, මේවා මේ අර ප්‍රමුඛතා ලේඛනයක්ම හදන්න බෑ. ඔක්කොම සම මට්ටමේ තිබෙන දේවල්. ළමා සහ මාතෘ මන්ද පෝෂණ, පාසල් ළමුන් පාසලේ කලන්තේ දාලා වැටෙනවා දිව ආහාරයක් ලබා දෙනවා. ශුද්ධ කුඩාහ මධ්‍ය පරිවාණයේ කර්මාන්ත කරුවන් සම්පූර්ණ විනාශ මුඛයට ගිහිල්ලා. කෘෂි කර්මාන්තේ, දීවර කර්මාන්තේ, ස්වයන් රැකියා, ව්‍යාපාර, ව්‍යවසායකින්, රාජ්‍ය සේවකින්, මධ්‍යම පන්තිය, සුළු මධ්‍යම පන්තිය, ඒ වගේම දුප්පත්කමද බරපතල ප්‍රශ්න කියලා. ඒ නිසා ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවා ඉතින් අත වශයෙන්ම සම ප්‍රමුඛතාවයෙන් ලබා දිය යුතු ප්‍රශ්න. නියත වශයෙන්ම විසඳුම් ලබා දෙන්න. රාජ්‍ය සේවකයෝ යටුබ ජනවාරි මාසේ ඉඳ වැඩි කරනවා කියලා තියෙනවා. ඔස්තල්ගේ ගිහිල්ලා හුස්ම සක්වල ක්‍රියාත්මක කරන සල්ලි තිබ්බද? බලයක් ඇති වැඩක් කරන්න සල්ලි තිබ්බද? ඉගෙන මේ බොරු පොරොන්දු නේ. එතකොට විපක්ෂනායකයන් දැන් හුස්ම ඒ වගේ වැඩ සටහන් වලට ආධාර කර ව්‍යාපාරිකින් ආධාර කරලා තියෙනවා ඔබතුමා.
එතකොට ඒගොල්ලන්ට උදව් කරන්න කටයුතු කරනවා කියලා ඇතැම් අය චෝදනා කරනවා ජනතාව අමතක. ඒ ඇතැම් අය මම කිසිම කෙනෙකුට පුද්ගලික උදව්වක් කරන්න යන්නේ නැහැ. ව්‍යාපාරවලට කරන එකම උදව්ව තමයි දූෂණයෙන් වංචාවෙන් හොරකමින් තුළ සම භූමියක් තුළ හැමෝටම තරඟ කරලා ඒ තරඟකාරී ක්‍රමවේදය තුළ ඒගොල්ලොන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නට අවස්ථාව ලබා දෙනවා. ඒක තමයි එකම කොරොන්දු.